මොකද අපි දැක්ක සමහර මාධ්‍යවලත් සමහර පුවත්පත් ආයතනවලත් පසුගිය සතියේ ඉදිරිපත් කරපු ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනතත් ඒ වගේම සංවර්ධන විශේෂ විධිවිධාන පනතත් පිළිබඳව පටලවා ගැනීමක් සිදු කරලා තියෙනවා. සමහර පුවත්පත්වල මුල් පිටුවේම දාලා තිබුණා. මේ දෙක දැන් අපි මේ තියෙන ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත. මේක තමයි අපි පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මේ තියෙන්නේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත. එතකොට දැන් මේක තමයි අපි පළාත් සභා වලට යොමු කරේ. මේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභා වලට යොමු කරේ විශේෂයෙන්ම එහි අනුමැතියත් ගන්න. මොකද මේ සංවර්ධන වැඩකටයුතු කඩිනම් කරන්න. ඒ පරමාර්ථයෙන් තමයි මේක යොමු කරේ. එතකොට මේ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත මේ පනත මගින් ඇත්ත වශයෙන්ම මේ පනත කියවපුහම මේක කියවන්න මේ පනත මගින් මේ රටේ පරිසරය ආරක්ෂා කරමින් සංවර්ධනය කරන්න කෙසේද ඒ වගේම ජනතාව විගණනයට පත් කරන්නේ නැත්තම් පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව ජනතාවගේ අදහස් ගැනීම ජනතාව සම්බන්ධ කර ගැනීම මං හිතන්නේ මෙතෙක් කල් නොවිරු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇතුළත් කරමින් තමයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා සමහර අය විසින් මේක වැරදියට හුවා දක්වන්න උත්සාහ කරනවා. අපි දැක්ක පසුගිය දවස්වල මේ සමහර බංකොලොත් දේශපාලඥයන් විසින් මේ සුපිරි ඇමතිවරු බිහි කරන්න හදනවා වගේ වෙනත් මත දෙන්න හදනවා මේ රටේ ජනතාවට. ඇත්ත වශයෙන්ම මේක හරිම වැරදි. මොකද එහෙම කියන්නේ මේ සුපිරි ඇමතිවරු සුපිරි අමාත්‍යාංශ බිහි කරන්න නෙමෙයි. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී රාමු ඔස්සේ එක්සත් ජාතීන්ගේ පරිසර සංවර්ධන පනතට අනුව ඒ නිර්මාණය කරන ලද පනතක් තමයි මේ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත. අපි කොලේ වහලා මොකද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා කියලත් ගහලා තියෙනවා. මේක ඉදිරියේදී අපි ඉදිරිපත් කරනවා. මේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්න නම් මේ වගේ පනතක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඉතින් අපි ඔය සුපිරි ඇමතිවරු බිහි කරන්න හදනවා කියන එකට උත්තරයකුත් දෙන්න ඕනේ. අපේ සුපිරි ඇමතිවරු බිහි කරන්න හදන්නෙත් දැන් මෙතන සුපිරි ඇමතිවරුත් දැන් මෙතන කොටිම කියනවා නම් අමාත්‍යාංශ කීපයක් මේකට සම්බන්ධ වෙලා මේ මණ්ඩලය හදනකොට ජනාධිපතිවරයා විසින් පත්කිරීම් තියෙනවා. ඒ වගේම පළාත් සභාව විසින් පත්කිරීම් තියෙනවා. අගමැතිවරයා විසින් එකපත්කිරීමක් තියෙනවා. මෙහෙම සැදුම්ලත් කමිටු වලින් අමාත්‍යාංශ ගණනාවක් එකතු වෙලා තමයි මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නෙ. එතන කොහෙද මම දන්නේ සුපිරි ඇමතිවරු ක්‍රියාත්මක වෙන්නේ. පසුගිය ආණ්ඩුවේ හිටපු සුපිරි ඇමතිවරු නෙමෙයි. සුපිරි මන්ත්‍රීවරු හිටියා. සුපිරි අමාත්‍යාංශ ලේකම්වරු හිටියා. එහෙම කටයුතු කරපු මේ ඒකාබද්ධ වැඩි කණ්ඩායම් කියනවාද සුපිරි ඇමතිවරු බිහි කරන්න යනවා සුපිරි බලයක් දෙන්න හදනවා කියලා රටේ මතයක් ගොඩනගන්න හදනවා. අවාසනාවකට මේ මතය සමහර අය පිළිගන්නවා. දැන් පසුගිය දවස්වල තමුන්නාංශය දන්න දැන් මංගාව තියෙනවා මේ ඔය සුපිරි මන්ත්‍රීවරු සම්බන්ධයෙන්. රෝහිත අභිගුණවර්ධන වරායහා මහාමාර්ග ඇමතිවරයා නිවුමක් කියවනවා නම නාමර රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පුහුණු සඳහා බඳවාගේ මේ බඳවලා දෙන්න කියලා මේ ලයිස්තුව. මේ ඉන්නේ සුපිරි මන්ත්‍රීවරු. ඒ කියන්නේ අදාළ විෂයපාර ඇමතිවරයා නාමර රාජපක්ෂ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු පත්‍රවල ලියුමක් කරනවා එයාගේ අමාත්‍යාංශයේ බඳවා ගැනීම කරලා දෙන්න කියලා. මේ ඔක්කොම ෆයිල්ස් ඒ වගේ ඇමතිවරු ඔය මේ යාවුපා සුපිරි මන්ත්‍රීවරුන්ට. එතකොට පහුගිය කාලේ තමුන්නාංශය දකින්න ඇති සුපිරි ලේකම්වරු හිටියා. දැන් ඉස්සර ආරක්ෂක අමාත්‍යාංශයේ නැත්තම් මේ UDAගේ ලේකම්වරයා විසින් සමහර මේ කොළඹ තැන්වල අපිට මේ නිලධාරීන් කියලා දෙන ඇවිල්ලා මෙන්න මෙතන කපන්න මේක අයින් කරන්න මේ මෙතන කානුව ගහන්න මෙතන පාලම ගහන්න කියලා සමහර අවස්ථාවලදී මේ සම්පූර්ණ අර සක්‍රියත අධ්‍යයන නොකර කරා. පහුගිය දවස්වල ඒ නිසාම තමුන්නාංශල දකින්න නැති මේ රටේ ජනතාව දකින්න නැති ගම් වතුර උදුරවලට පවා මූණ දෙන්න සිද්ධ වුණා. මේ බලද්දි බට යන්නේ කොහෙන්ද මේ වගේ බෑවුම කොහෙද ආ මේ වගේ මොනවද මේ අමාත්‍යාංශ ගණනාවක් එකතු වෙලා මේ විධිමත්ව කළ යුතු දේවල් එහෙම නෙමෙයි කරේ. ඒ සුපිරි ලේකම්වරු ඇවිල්ලිවරලා ඔය වගේ තීන්දු తీරන ගත්ත විතරක් නෙමෙයි තව තව තීන්දු తీරන ගත්ත. සමහර අයට ඒවා දුන්නා, ඉඩම් පවරලා දුන්නා, අරවා දුන්නා, මේවා දුන්නා, ඒ වගේ කටයුතු කරා. ඉතින් ඒ සුපිරි ලේකම්වරු අර සුපිරි මන්ත්‍රීවරු තවත් සුපිරි ඇමතිවරු හිටියා. ඒගොල්ල තමයි සුපිරි ඇමතිවරු. දැන් පහුගිය කාලේ තමුන්නාංශල දන්නවා මේ වරායට ඉඩම් ගත්තා. තව තව දැන් මේ හමුදා මූලස්ථානයේ ශැංග්‍රිල්ලා හෝටල් සමාගම වෙත දුන්නා. ආ එතකොට තව මයිගාව ලයිස්තුවක්ම තියෙනවා අක්කර දසදහස් ගණන් පසුගිය කාලේ විවිධ දේවල් වලට පවර්ලා දුන්නා විවිධ ආයතන වලට විශ්වාසකාරයන්ට සමහරව ඩීල්ස් දාලා දුන්නේ. ඉතින් එතකොට ඒ කාලේ කවුරුත් කතා කරේ නැහැ. අපි මේ සංවර්ධනය කරන්න යද්දි අපි මේ රැකියා බිහි කරන්න යද්දි අපි මේ දකුණට ප්‍රබෝධයක් ගේන රැකියා ලක්ෂයයි කර්මාන්ශාලා 2000ක් ඒ කර්මාන්ශාලා දැන් අලුත් දැන් ඉදිරියේදී එන මේ අලුත් රැකියා බිහි වෙනවා. ඒ නිසා අපි කියන්නේ තිරසාර සංවර්ධනය කියන්නේ අනාගත පරපුර
ට පරිහරණය කිරීම සඳහා හැකිවෙනි පරිදි සංවර්ධනය කිරීම. මේ කාර්යභාරය අපි හොඳින් තේරුම් අරගෙන තමයි මේ කටයුතු කරන්නේ. අපි රජය විදිහට හරිනම් තමුන්නාසල කල්පනා කරලා බලන්න රජයක් විදිහට පහුගිය කාලේ තිබුණ ක්‍රමයයි අදයි අතර වෙනස. පහුගිය කාලේ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව තියෙන කාලේ මෙහෙමද පාලනය කරේ? අද අපි විපක්ෂ වගේනේ. අපේ මාධ්‍ය අවකාශය අපිට ලබා දෙන්නේ විපක්ෂ වගේනේ. මේක අපි කෙලින් කියලා කෙලින් කතා කරන නිසාද මෙහෙම කරන්නේ? මේ විදිහට මේ අපි මාධ්‍ය හැම එකක් ගැනම මේ ස්වාධීනත්වය අපේක්ෂා කරනවා, ස්වාධීනත්වය කතා කරනවා. ඒ වගේම රජයටත් එහි ස්වාධීනත්වය ලැබිය යුතුයි කියලා විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිත් තීරණය කරේ මේවා මේ වැරදි මතවාද හදන්න යන නිසා. මේ වගේ දැන් මේකත් කොලේ වහලා ගැහුවා කියලා මේ අපි කරපු නැති එකටත් දාපු නිසා මේවා ගැන දැනුවත් කිරීම අපේ යුතුකමක් තියෙනවා. දැනුවත් කළ යුතුයි කියලා අපි තීරණය කරන නිසා තමයි මේ සම්බන්ධයෙන් අපි තීරණය කරේ. මේ සංවර්ධනයට අකුල් හෙලන්න එපා. සංවර්ධනයට අකුල් හෙලීම යනු මේ රටේ තරුණයන්ට අනාගතයක් නැති කිරීම. සංවර්ධනයට අකුල් හෙලීම යනු මේ රටේ තරුණයන්ට රැකී අවස්ථා බිහි කිරීම, කඩාකප්පල් කිරීම. මේක කරන පාපයක්. ඒ නිසා මේ ඕන කෙනෙකුට මේ පනත් කියවන්න පුළුවන්. දැන් මේක ගැසට් කරලා තියෙන්නේ. මේ කැබිනට් මණ්ඩලයට ගෙනාවා, මේ පාර්ලිමේන්තුවට ගෙනාවා, මේක ගැසට් කරා. ඉතින් තව මොනවද කියන්නේ? ඉතින් ගැසට් කරලා පාර්ලිමේන්තුවේ මේ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තමයි මේ ගෙනල් තියෙන්නේ. ඉතින් එතකොට මේ සම්බන්ධයෙන් මං හිතන්නේ වැරදි ප්‍රචාර කරනවා නම් ඒක හරි අපරාධයක්. ඒ නිසායි අපි දැනුවත් කරන්න තීරණය කරන්නේ.